නවසිල්ලන්ත සංචාරයට යන්න කලින් හරි අපූරු උත්සවයක් තිබුණා. ඒ උත්සවේ තමයි ධනංජිත සිල්වාගේ විවාහ මංගල උත්සවය. මේ විවාහ මංගල උත්සවයට පස්සේ අලුත් ජෝඩුව සඳන්නපත්තරෙත් එක්ක තිබුණු පිළිසඳරකදී ඔවුන් අදහස් දක්වලා තිබුණා. මේ ඒ අදහස් වලින් කීපයක්. මේ විවාහ මංගල උත්සවය මේ විදිහට හදිසියෙම ගන්න හේතුව ඇහුවාම ඒ ගැන ධනංජය කියලා තිබුණේ මෙහෙම කතාවක්. ඇත්තටම මේක හදිස්සියකට විවාහ මංගල උත්සවයක් නෙවෙයි. කොහොමුණත් දෙසැම්බර් පළවෙනිදට තමයි එයාගේ උපන්දිනය හැදිලා තිබුණේ. ඉතින් මම කල්පනා කරා එයාගේ උපන්දිනයට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි අපි දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම කියලා. ඉතින් මේ විදිහට හිතලා තමයි මම දෙසැම්බර් පළවෙනිදට අපි දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම බොහොම චාමිට සංවිධානය කළේ. මේ විදිහට ධනංජය විවාහ ගිවිස ගන්න සඳුනි ගැන අවුරුදු 4ක විතර කාලයක ඉඳලා ධනා දන්නවා කියලා. ඒ වගේම ධනංජයගේ පවුලේ අයයි සඳුනිලාගේ පවුලේ අය අතර තියෙන සම්බන්ධකම නිසා මේ විවාහය මේ විදිහට සිද්ධ වෙන්න අවශ්‍ය පසුබිම වගේම ඒක ඒ සම්බන්ධකම දෙන්නගේ විවාහයට ලොකු උදව්වක් වුණා කියලා ධනංජය කියනවා. ඒ වගේම ධනංජයගේ වෙඩින් එකට අත්සන් කරන්න ආපු රංගන හේරත් සහ ලසිත් මාලිග දෙන්න ගැනත් ධනා මතක් කරලා තිබුණා. ඇත්තටම ධනා කියන්නේ රංගන හේරත් සහ ලසිත් මාලිග වැනි ලෝක පූජිත ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ ආශිර්වාදය මත තමගේ විවාහ මංගල උත්සවය ගන්න ලැබීම තමන්ට ලොකු ශක්තියක් වගේම ධෛර්යයක් කියලා. තමගේ ජීවිතේ තමන්ට විවාහ යෝජනා රාශියක් ආවත් ධනාට හිතගිය සඳුනි කියන්නේ ධනා ගැන මෙහෙම කතාවක්. ඇත්තටම අපේ පවුල් දෙක අතර ලොකු සම්බන්ධතාවයක් තිබුණා. ඒත් කවදාවත් මං හිතුවේ නෑ මේ විදිහට අපි දෙන්නට එකතු වෙන්න වෙයි කියලා. මොනවා වුණත් මේ සියල්ල දෛවයේ තමයි. එහෙම කියන සඳුනි තවදුරටත් කියනවා ධනංජය කියන්නේ තමන්ගේ අවශ්‍ය තමන්ගේදී තමන්ගේ පාඩුවේ කරලා නිශ්ශබ්දව ඉන්න කෙනෙක් කියලා. ඒ වගේම ධනංජය ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා ඔහුට මේ විදිහට ආදරය කළාද ඔහු සමග විවාහ වුණාද කියලා ප්‍රශ්නෙට සඳුනි දීලා තිබුණේ මෙහෙම උත්තරයක්. ඇත්තටම ධනංජය මට ගොඩක් ආදරේ. ඒ ආදරයට තමයි මං ආදරය කළේ. ධනංජයගේ ආදරේ මට ගොඩක් දැනෙනවා. ඒ නිසා මං එයාට කැමති වුණේ. ඒ වගේම ඉදිරියේදී ධනංජයගේ කටයුතු වලට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙමින් හොඳ ගෘහණියක් විදිහට ඉන්න තමන් කැමතියි කියලා තමයි සඳුනි සඳහන් කරලා තිබුණේ. ඒ වගේම මේ දෙන්නට දෙන්න ආදරයට කතා කරන්නේ මැණික කියලාලු. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයේ මැණිකක් වෙච්චි අපිට මැණිකක් වෙච්චි ධනංජයටත් ඒ වගේම ධනංජයගේ මැණිකටත් අපි හදවතින්ම සුභ පතනවා. අර්ථවත් ඒ වගේම සාර්ථක යුග දිවියක් දෙන්නට ගත කරන්න හැකියාව ලැබෙන්න කියලා. ඉතින් ඔබගේ සුභ පැතුම් මේ වීඩියෝට පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ක්‍රිකට් පිටියේ වගේම ක්‍රිකට් පිටියට පන්දුවෙන් පිත්තෙන් ඒ වගේම පන්දු රැකීමෙන් ජීවය දෙන ක්‍රීඩකයෝ ගැන මේ වගේ දේවල් දැනගන්න, මේ වගේ දේවල් අහන්න අපේ channel එක ඔබ තවමත් subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න, ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අතරේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.